මන් මගියලෝ හැමෝටම ඔබ එක්ක සිටින්නේ The Girl of Wisdom YouTube නාලිකාවත් එක්ක. ඉතින් අපගේ YouTube නාලිකාවේ එකම පරමාර්ථය තමයි ප්‍රඥාවෙන් පිරි දැනුම් සම්භාරයක් ඇති සමාජයක් මේ ලෝකෙට දයාද කිරීමයි. ඉතින් එහි පළමු පියවර වශයෙන් අපි අද පළමු පියවර තබනවා. ඒ තමයි නව ශ්‍රේණියට අදාළ විෂය කරුණු පිළිබඳව මන අවබෝධයක් ඔබට ළඟා කර දෙන්න. ඉතින් අපි අද අපගේ පළමු වීඩියෝවෙන් ඔබට ලබා දෙන්න සූදානම් වෙන්නේ නව ශ්‍රේණිය සිංහල විෂය ධාරාවේ පළමු පාඩම. ඉතින් මගේ ප්‍රේක්ෂක ඔබලා දන්නවා මගේ YouTube එකේ වීඩියෝස් එක්ක ඔයාල එකතු වෙද්දී පොතක් පෑනක් ළඟ තබා ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය බව. ඉතින් අපි අද කරන්න සූදානම් වෙන්නේ නව ශ්‍රේණියට අදාළ සිංහල පාඩමක්නේ. ඒ නිසා සිංහල අච්චුපත ළඟ තබා ගැනීම බෙහෙවින්ම වැදගත්. ඉතින් මේ විශේෂ කරුණු මතක තබාගෙන අද අපේ වීඩියෝ එකට යමු. හරි අලුනේ, ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ සිංහල නව ශ්‍රේණියට අදාළ පළමු පාඩම ඔයත් එක්ක සාකච්ඡා කරන්න. දිගටම අපිත් එක්ක මේ විදිහට රැඳී ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ඔබ සිංහල පෙළ පොත ගත්තාම සිංහල පෙළ පොතේ ඡේද කිහිපයක් අන්තර්ගතයි පළමු පාඩම ඔස්සේ. ඉතින් එම ඡේද අතරින් පළමු ඡේදය වෙන්නේ ශ්‍රී පදයේ බැඳ වූ හැටි කියන පාඩමේ පළමු ඡේදයේහි ඉතා වැදගත් නිර්වචන කිහිපයක් හංගලා තියෙනවා. ඉතින් අපේ නිර්වචන පාඩම් කරගන්න එක මතක තබා ගන්න එක ගොඩක් වැදගත්. අපි ඒ ගැන ඉස්සෙල්ලාම අවධානය යොමු කරමු. කිසියම් ජන කොට්ටාශයක් කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවතගෙන කතන්දර, කවි, පිරුළු, රූඩි ආදී ජනශ්‍රැතිය කියලා හඳුන්වනවා. එතකොට අපිට මේ හංගලා තියෙන මේ පොතේ හංගලා තියෙන තවත් එක් නිර්වචනයක් විදිහට ගන්න පුළුවන් ජනශ්‍රතිය කියන්නේ මොකක්ද කියන එක. එතකොට යාළුවනේ ජනශ්‍රතිය කියන්නේ යම් කිසියම් ජන කොට්ටාශයක් කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවතගෙන ආ කවි, පිරුළු, රූඩි ආදී ජනශ්‍රතිය කියලා අපි හඳුන්වනවා. ඒ වගේම ජනශ්‍රතියෙන් අදාළ ජන කොට්ටාශයයි ලෝකයේ පිළිබඳව විශ්වාස දැක්මන් නිරූපණය වෙනවා. එමෙන්ම ජන කොට්ටාශයක ලේඛනගත නොවූ ඉතිහාසයේද ජනශ්‍රතිය තුල ගැඹ්විය හැකි. ඉතිහාස ග්‍රන්ථවල ඇතුළත් නොවන වැදගත් තොරතුරුද ඇතැම් විට ජනශ්‍රතියට ගැඹ්විය හැකි. ජනකතා ජනකතාව ජනශ්‍රතියට අයත් සාහිත්‍යාංගයක්. එතකොට ජනකතාවක් කියන්නේ ජනශ්‍රතියට අයත් සාහිත්‍යාංගයක්. අපි මේ කතා කරන්න යන්නේ ජනකතාවක් පිළිබඳව. ඒ කියන්නේ ජනශ්‍රතියට අයත් සාහිත්‍යාංගයක් පිළිබඳව. ගැමිජනයාගේ ජීවිතයේ ප්‍රකට වන සතුට, ශෝකය මෙන්ම ජීවිතයේ විවිධ සිද්ධි හා අවස්ථා වෙත ඔවුන් විසින් හෙළන ලද උපේක්ෂා සහගත දෘෂ්ටියට ජනකතාවල සියුම් ලෙස නිරූපණය වෙනවා කියලා කියනවා. මෙහි එන ජනකතාව නිර්මාණය කරන තියෙන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන ඩී.පී. වික්‍රමසිංහ මහතා. එතුමාගේ මගතිකට ජනකතා යන කෘතියෙන් තමයි මෙන්න මේ මාතෘකාවෙන් ජනකතාව උපුටාගෙන තියෙන්නේ. ඔයාලට මතක ඇති මේ අපි කතා කරපු ඡේදයේ තියෙන විශේෂ ලක්ෂණේ විශේෂ නිර්වචනය පිළිබඳව. මම ඒ නිර්වචනය දැන් බෝඩ් එකේ ලියන්නම්. හරියන්නේ. ඉතින් ඔයාලට පේනවා ජනශ්‍රතිය කියන්නේ මොකක්ද කියලා මම නිර්වචනයක් විදිහට ලියලා තියෙනවා. ඉතින් ඔයාලා අකුරු පිළිබඳව සිංහල භාෂාවේදී ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඉතින් බලන්න ජනශ්‍රතිය කොහොමද හරියටම ලියන්නේ කියලා. ජනශ්‍රතිය කියන්නේ මෙන්න මේ ආකාරයට. ඒ වගේම ජනශ්‍රතිය කියන්නේ මොකක්ද?
කිසියම් ජන කොට්ඨාසයක් අතර කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කවි කතාන්දර පිරුළු හරුඩි ආදීය ජනශ්‍රතිය ලෙස හඳුන්වනවා. ඉතින් මේ තමයි ජනශ්‍රතිය කියන්නේ. දැන් අපි ජන කතාවට ඒ කියන්නේ ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ මගධිකට ජන කතා කෘතියේ අපි තෝරගත්ත ශ්‍රීපාදයේ වැඳ වූ හැටි කියන මාතෘකාව ඔස්සේ පවතින ජන කතාව මාත් එක්ක රස විඳින්න ඔයාට දැන් හැකියාව තියෙනවා. මල්ලහැ ගමට දකුණු දෙසින් පිහිටි කොටගම නැමැති ගමයි. ඒ දෙතා පුරාණ කාලයේ සිට වැදගත් පරම්පරාවන්ට වාස භූමි වූ සරුසාර ගමකි. මේ ගම් දෙකට මැදින් ගල් නොය ගලා බසි. දෙහිගල කඳුවැටියේ මැද භාගයේ උල්පත්තලින් පටන් ගන්නා මේ වල් උය හරස් කර සේනානායක සමුද්‍රය නැමැති අතිවිශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදීය. වාපිය කියන්නේ මොකක්ද? මොකද්ද යාළුවනේ වාපිය කියන්නේ? වාපිය කියන්නේ වාපිය කියන්නේ වැව කියන අර්ථයට. අපි කියනවා මෙතන ගත්තොත් එහෙම සේනානායක සමුද්‍රය නැමැති වාපිය. ඒ කියන්නේ සේනානායක සමුද්‍රය කියන වැව. වැවට තමයි අපි මේ වාපිය කියලා හඳුන්වන්නේ. සේනානායක සමුද්‍රය නැමැති විශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදීය. ගල්ලොයේ උත්පත්ති ප්‍රදේශය අසලින් මේ ගංගාව වැදගන්නා ශාකා ඔයවල්වල ජලයෙන් පෝෂිත කොටගම වෙල්යාය ඉතා විශාලය. එමෙන්ම ඉතා සාරවත්ය. වෙල්ලස්සී පිහිටි ගම්වලින් මධ්‍යස්ථ දේශ ගුණය හා දාර්ශනීත්වයද ප්‍රධානත්වයෙන් දෙතොත් නිරායාසයෙන්ම එය කොටගමට ලැබෙනවා ඇත. පෙර සිංහල රජු දවස. මොකද්ද පෙර සිංහල රජු දවස කියන්නේ? පෙර සිංහල රජු දවස කියන්නේ අහවල් රජුගේ කාලේ කියලා අපිට නිශ්චිතවම කියන්න බැරි වුණාම අපි කියනවා පෙර සිංහල රජු දවස. පෙර සිංහල රජු දවස. මං හිතනවා ඔයාලා මේවා මේ මම මේ බෝඩ් එකේ ලියන ඒවා ඔයාලගේ කටුවැඩ පොතක් හරි නෝට්බුක් එකේ හරි සටහන් කරගන්නවා නම් ගොඩක් වටිනවා. මම වීඩියෝ එක පටන් ගන්න කලින්ම කිව්වා ඔයාලට කටුවැඩ පොතක් හරි නෝට්බුක් එකක් හරි ළඟ තියාගන්න ඕනේ කියලා. පෙර සිංහල රජු දවස කියන්නේ අහවල් රජුගේ කාලේ කියලා. අහවල් රජුගේ කාලයේයි යයි ස්ථීරවම කියන්න බැරි වුණහම ස්ථීරවම කිව නොහැකි. කියන අර්ථය තමයි පෙර සිංහල රජු දවස කියලා හඳුන්වන්නේ. මේ ගමේ ඉතා ධනවත් වූ වංශවත් වූ රදළ පවුලක් විය. ධනවත්කම අනුව කොටගම සිටානෝ යන නම මේ රදළවරයාට ව්‍යවහාර විය. ඒ සිටානන්ට හා සිටු දේවියට සිටියේ එකම දියණියකි. වැඩිවියට පත් දියණිය ඉතා ගුණවත් නැනවත් රූපශෝභනීයක් වූවාය. සුදුසු කල්හි ඇය සුදුසු කුල පුත්‍රයෙකුට විවාහ කර දුන්නෙන් ඒ යුවළ මව්පියන් සමග ඒ සිටු මැදුරෙහිම වාසය කළෝය. කල්යාමෙන් පසු මහලු මව්පියන් මව්පිය දෙදෙනා කාලක්‍රියා කලින් ඔවුන්ට අයිති මුළු ධන සම්පත්තියම
पालने ओन नेत पैवरिनी मुकद्द कालक क्रिया करना किया ने कालक क्रिया करना किया ने मारा नेत पाते ने वा कालक क्रिया करना वा कालक क्रिया करना किया ने मारा नेत पाते ने वा इथा सामग्री संपन्न प्रीतिमत विवाह जीवित गतकल ओंट पुतुन तिदेने को लबिनी वेडिमहल पुता अटलोसियट पत्कली एपियाद जीवतु नतरिन तुरान विय अटलोसिय कियान्ने मोकाक्द अटलोसिय कियान्ने अवुरुदु 18 कियन एक अटलोसिय अटलोस विय अवुरुदु 18 कियन अर्थे मेटिक ओयाला नोट डाउन कर गन्ना ना गडक होंदाई अदाये नवी सिय विशाल धनस्कांदे दे नतिवीया नुदी आरक्षा करमें पुतुन तिदेनाद हदा वडा गत्ता सिटु कुमरिय अदाये वेन नतिव तमाट तेन विशाल धनस्कांदे विनास वेन नतु तमांगे पुतुन तिदेनावा कुहमारी हदा गत्ता सुदस काल ही सिय पुतुनट द सुदस अंदवें कुल कुमारियां सोया आवाह कल दुन सिटु कुमरिय පරලව සඳහා නොඑක් පින්කම්හි යෙදුනා පරලව කියන්නේ මොකක්ද ඒ කියන්නේ මරණයෙන් පස්සේ මරණයෙන් පස්සේ පින් මරණයෙන් පස්සේ අපිට හොඳින් ඉන්න නම් ඉන්න කාලේ පින් රැස් කරලා තියෙන්න ඕනේ නිති පන්සිල් රැකීම පොය අටසිල් රැකීමත් අසලෝ විහාරයට දන්පැන් දීමත් දුගීන්ට ආදාර කිරීමක් ඕ නොකඩවා කළාය මෙතන ඕ කියලා කියන්නේ ඇය කියන අර්ථය අනුරාධපුර කතරගම ආදී දුරබැහැර ස්ථානවල වන්දනා පිණිස ගියා ගියාය මෙසේ පින්කම් කරමින් සිටියේදී ස්වභාව ධර්මයේ පරිදි මහලු බවට පත් සිය පත්ව සිය උත්සාහයෙන් ඈත ගමන් යාමට බැරි තත්ත්වයට පත් වූවාය මම ලක්දිව බොහෝ විහාරස්ථානවල විහාරස්ථාන වන්දනා කළෙමි මට වන්දනා කරන්න ගන්නට බැරි වූයේ ශ්‍රී පාද පත්මේ පමණයි අහෝ තරුණ කාලයේ ඒ කර ගන්නට බැරි විය කෙසේ හෝ මැරෙන්න පළමුව ශ්‍රී පාද පත්මේ වැඳගත්ොත් ප්‍රීතිසිතින් අවසන් හුස්ම හෙළිය හැකිය එසේ එය කෙසේ හෝ කල යුතුයමය මම යමගේ පුතුන්ට කියා බලමි යම් පුතෙක් මගේ ඒ අදහස ඉෂ්ට කළහොත් ඔහුට මාගේ මුළු වස්තුවම පවරන්නෙමි ඕ සිතුවාය මෙසේ සිටු දුව තම පුතුන් තිදෙනා කැඳවා දරුවනි මම ලංකාවේ බොහෝ වෙහෙර විහාර වන්දනා කළෙමි මට වන්දනා කරගන්නට බැරි වූයේ ශ්‍රී පාද පත්මේ පමණයි. ඒ නිසා ඔබ තිදෙනාගෙන් යමෙකු මා ශ්‍රී පාද පත්මේට ගෙන ගොස් වන්දනා කරවොත් මාගේ මුළු වස්තුව ඔහුට පවරන්නෙමි කීවාය. එබස් සැසු වැඩිමහල් පුතුන් දෙදෙනාම අනේ අම්මේ ඔබ දැන් ඔබේ දැන් තත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රී පාදයේ ගමන් කළ හැකිද එය පිහිටියේ කොතරම් දුරද කොතරම් උස පර්වතයකද දැන් අම්මාගේ තත්ත්වයේ හැටියට කිසිසේ තේ කළ නොහැකි එබැවින් ඒ සිතින් අස්තරගත මැනවයි
කීවෝය ඒ අසස් සිටි බාලපුත්‍රයා අම්මාට ශ්‍රීපාදයේ වන්දනා කරගන්නට බැරි වුණ හොත් ඒ ගැන කලකිරුණු සිතින්ම ලෙඩ වී ඉක්මනින් මිය යාමටද පුළුවනි එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමට නොපුළුවන ගියහොත් ආපසු එන්න ලැබෙයි සිතිය නැහැකිය ඒ නිසා මම දවස් කිහිපයකින් යා හැකි ශ්‍රීපාදයක් වැනි කන්දක් සොයා ඒ මත ශ්‍රීපාද ලාංඡනය කොටවා අම්මාව කැඳවා ගොස් වන්දවා ඇගේ සිතේ ආසාව පසින්ද ළමි සිතුවේය මෑණියනි මම ඔබ ශ්‍රීපාදයට කැඳවාගෙන යමි නමුත් ඊට පෙර එහි යාමට සුදුසු ගමන් මාර්ගය ආදිය දැනගෙන යා යුතුය මාය දැනගෙන එනතුරු සතුටින් සිටිනු මැනවයි පවසා විශාල ධන සම්භාරයකුත් රැගෙන ඉතා විශ්වාස කිහිප දෙනෙකුත් උවමනා බඩුවා උපකරණත් රැගෙන එවැනි කන්දක් සොයමින් ඇවිත් දෙය උස්කඳ ප්‍රදේශයේ පිහිටියේ තම ගමෙන් දකුණු දෙසට බැවින් ඒ දෙසට ගමන් කළ ඔහු බදුළු පුරවරයට පැමිණියෝය ඉනුත් දකුණු දෙසට දික්වැල්ල නාවුල්ල আদি ගම් පසු කර පුරාණයේ යෙදී ඒ කඳුකර ප්‍රදේශයේ ගුත්හල් මඩුවට වැටී තිබූ දුර්ග මාර්ග පටන් ගන්නා ඌද මාගම්පත්තුවෙන් සමුද්‍රේ වැළඳ ගන්නා කිරිදියෝයේ උත්පත්ති ප්‍රදේශයේ වන බඹරගම පසුකොට ඇදහැලින රාවණා ඇල්ලයයි ප්‍රසිද්ධ ස්ථානය අසල ඌද රාවණා රජු විසුවේයයි කටකතා අනුව පවතින ගිරි ගුහාව පසකින් ඌද උස් පර්වත ශීකරයක් දැක සුදුසු ස්ථානයක් ලද්දේයි සතුටුව ඒ අසල තාලව කාලිකව පැලක් සාදා එහි නතර වූවෝය සෙට කුමාරයා ගල්වඩුවන් ලවා ඒ ගිරි ශීකරයට නැගීමට පඩි පෙලක් ද ශීකරය මුදුනේ ගල මත ශ්‍රීපාද ලාංඡනයද කෙටුවේය එසේම ශ්‍රීපාද ස්ථානයේ ඇති සමන් දෙවෝලේ මෙන් දේවාලයක්ද දොළොස් මහේ පහනක්ද ඝණ්ඨාරයක්ද වටකර ප්‍රාකාරයක්ද ඉතාමත් ඉක්මනින් ගොඩනගා සියල්ල සම්පූර්ණ කර පිරිවර සමග ආපසු ගමට පැමිණියේය ඔයාලට මේ කොටස ගැන මං විස්තර කරද්දී ඔයාලට තේරෙන්න ඇති ප්‍රාකාරයක් කියන්නේ මොකක්ද කියලා ප්‍රාකාරයක් කියන එක සමහරක් විට ඔබට ප්‍රශ්නයක් විය හැකි ඔබ මේ කොටස සම්පූර්ණ කරගන්න ඒ කියන්නේ මේක ලියාගන්න යාලුවනේ මොකද්ද ප්‍රාකාරයක් කියන්නේ ප්‍රාකාරයක් ප්‍රාකාරය කියන්නේ තාපයක් කියන අර්ථය බලන්න සමහරක් වෙලාවට මේ සිංහල භාෂාව තුළ අපි පාවිච්චියට නොගන්නා වචන පවා අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් කතා නොකරන වචනයන්ට මේ ප්‍රාකාරය කියන්නේ. අපි ඕනම අවස්ථාවක කියන්නේ තාපයක් තියනවා කියලා තමයි කියන්නේ. ඉතින් සිංහල භාෂාවේ සාහිත්‍යාංගයේ මේකක් කතා කරද්දී ලිඛිතව ලියද්දී ප්‍රාකාරයේ ඒ වගේ වචන භාවිතා කරනවා. ඒ නිසා මේ වචන පිළිබඳව මේ වචනේ අර්ථය මොකද්ද කියන එක දැනගෙන සිටීම ගොඩක් වැදගත්. ඉක්බිති සිටු කුමාරා මෑණියනි මම ශ්‍රීපාද ස්ථානයට යන ගමන් මාර්ගය හා යා යුතු විදිහ දැනගෙන ආවෙමි. ඒ නිසා ශ්‍රීපාද වන්දනාවට යාම පිණිස සූදානම් වනු මැනවයි. දන්වා සිටියේය සිටු මාතාව ඉතාමත් ප්‍රීතියට පත්ව
පූජාවට අවශ්‍ය සියලු උපකරණ වහාම සකස් කරවාගෙන තමාට උපස්ථාන සඳහා හිතවත් දැස්සන් කිහිප දෙනෙකුද ගමනට නිල කරවාගෙන සූදානම් නිල කරවාගෙන තමා ගමනට සූදානම් බව පුත්‍රයාට දැන්නුවාය සිටු කුමරාද ගමනට සුදුසු වේලාවක් සූදානම් කරගෙන ගෙන යාම සඳහා අවශ්‍ය දෝලාගෙන ප්‍රමාණවන සුදුසු වේලාවක් ප්‍රමාණවන පිරිසක් ද රැස් කරගෙන යාම සඳහා අවශ්‍ය ආහාර බෙහෙත් ආදී උපකරණ මෙන්ම උපකරණ ඒවා ගෙන යාම සඳහා පිරිසක් ද එක්රැස් කරගෙන සුබ නැකතින් මෑණියන් පෙරදරි කරගෙන වන්දනා ගමනට පිටත් විය. ඔහු තනිතලා ප්‍රදේශයේ පසු කර කඳුකර පර්වත භූමිකාව නැග ඒ ස්ථානයන්හි ලැබුන් ගනිමින් ක්‍රමයෙන් ගොස් සති දෙකකදී පමණ බදුළු පුරවරයට පැමිණියෝය. මෑණියනි අප මේ පැමිණියේ සමන්තකූට පර්වතය අසල පිහිටි රත්නපුර නගරයටය. ගමනේ දුෂ්කර කොටස ඇත්තේ ඉදිරියටය. සමන් දෙවියන්ගේ කරුණාවෙන් අපට තව දවස් කිහිපයකින් ශ්‍රී පාද පත්මේ දැක වැඳ පුදා ගන්නට හැකි වේ. යස් සිටු කුමාරයා කීවේය. බදළු පුරවරයෙන් පිටත් වූ ඔහු අතරමඟ නොයෙක් ස්ථානවල නැවතී ගිමන් හරිමින් ගොස් රාවණෑල්ල සමීපෙහි වූ කඳු කපොල්ලට පැමිණියෝය. මොකද්ද කපොල්ලක් කියන්නේ? මම දැන් ඔයාලට කපොල්ලක් ඇඳලා පෙන්නන්නම්. යාළුවනේ කපොල්ල කියන්නේ මෙන්න මේ දේවල් ගොඩාක් වැදගත්. දැන් මෙහෙම කඳු තියනවානේ. ඉතින් තවත් කඳක් කොහොම තියනවා? ඔන්න ඔය අතර මේ කඳු දෙක අතර පිහිටන කොටස අපි කියනවා කපොල්ලක් කියලා. මෙන්න මේ කොටස කපොල්ලක් කියලා අපි හඳුන්වනවා. මෑණියනි මේ සීත ගඟුලෙයි කියා රාවණෑල්ල සමීපේ ජල ස්නානය කරවා පිරුවට අන්දවා දෝලාවෙන්ම මෑණියන් කඳු ශීකරයට කැඳවාගෙන ගියේය. එතකොට මොකද මේ සීත ගඟුල කියන්නේ? ඔබ ශ්‍රීපාද ස්ථානයට මීට පෙර ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශ්‍රීපාද කරුණා කරන්න යනකොට ඒ සීත ගඟුලෙන් ස්නානය කරලා සුදු පිරුවට ඇඳලා තමයි ශ්‍රීපාදේ කරුණා කරන්න යන්නේ. ඉතින් අන්නේ කියන ගඟ පිළිබඳව තමයි මේ සීත ගඟුල කියලා හඳුන්වන්නේ. මෑණියනි මේ ශ්‍රීපාද පත්මයයි මේ සමන් දේවාලයයි මේ පෙනෙන්නේ දොළොස් මහේ පානයි අර තිබෙන්නේ ඝණ්ඨාලයයි ආදී වශයෙන් පෙන්වාදී සිත්සේ වැඳ පුදා ගනු මැනවයි. කී කුමාරයා රාත්‍රී වාසයේ පිණිස ස්ථානයක් වැඩකරුවන් ලබා පිළියෙල කරවීය. ශ්‍රද්ධාවෙන් නිපිල ගිය සිටු මාතාව ගෙන ගිය පූජා භාණ්ඩ පුදකර සිත්සේ වැඳ පුදා ගත්තාය. එදින කඳු ශීකරයේ හිම ගත කළ ඔහු පාන්දර සූර්යෝදය සමග වන ඉරසේවේ දෙබලා යහතෙන් කන්දෙන් පහළට බැස ක්‍රමයෙන් මග ගෙවා සිය ගමට පැමිණියෝය. මොකද්ද ඉරසේවේ කියන්නේ? ශ්‍රීපාද ස්ථානයේට ගොඩක් ලස්සන්ට ඉරසේවේ පේනවා. මොකද ලොකු කඳ මුදුනක නිසා දැන් මෙහෙම කඳක් පිහිටනවා. මෙන්න මෙයා මෙතනින් පොඩ පොඩ සූර්යා නැගෙනවා. රතු පාටට පේනවා. ඉතාමත්ම අලංකාරයි. ඔබ මීට පෙර ශ්‍රීපද ස්ථානයට ගිහින් තියෙනවා නම් මේ පිළිබඳව අනිවාර්යෙන් දන්නවා ඇති.
सूर्य पोड पोड नगिन रत्तु पाटट पेनवा अपि इकडे इरसेवे कियला कियनवा श्रीपाद वंदनावेन पसु प्रीतियट पत्तु सिटु माताव तम संतक पेवती सियलु वस्तु पोरंदु प्रकार बाल पुत्रयाट पेवरुवाय मावके संत्याने ही पवतिन दार्क प्रेमये ही बल महिमय मितनेदी एगे सिति बल पवत्तान्नट विय ओ बालपुता बालपुताट कथा कर पुतनुवनी मासित ही बल पवत्तु ए वंदना गमन गम ओबैटु कले निसात मागे एगेन पोरंदु वक उनिसात मागे मुलु वस्तुम मम ओबट पेवरु येमि एहेत इतिनी दरुवान देदिना किसे जीवत वेद ओउंट यन कल दसाव किम मगे ए आशावद इटुकला सेम ओब देन मगे सिते शोकेद दुरुकलुत मट इता संतोषेन अंतिम गमन या हकिय एद कल हकिवाने ओबटम पमनाय यै कीवाय युत खान दान्ना उद उनुवन हर्दय अख्यत्ता उद ए सिट पुत्रया मैडियनी ओबगे शोके दुर्करवा गत मैनव मम मगे वेडिमहल सहोदरें देदेना मगट बैसी मेंच सतटु नोवेमी ओब नोकी वा मा बाला पुरत्तु उये मागे सहोदरेंट मा लात वस्तु बेदा दी मतय एबविन सित पाद पहादा गत मैनव अदम मगे सहोदरें देदनाट मालत वस्तु बेदा देमी किया सहोदरें देदना केंदवा मैनियन इदिरी पिट दीम तमालत वस्तु वस्तु संभारे तुनकट बेदा देकोट साथ तम सहोदरें देदनाट पेवरुवेय एन प्रेतियट पात महलु सिटु देविय पुत्त उब बोहो सात्वरेकी उबट बुद्धुभाव लबेवाई प्रार्थना कलेप करमी දැන් ඉතින් මට ප්‍රීතියෙන් මගේ අවසන් ගමන යා හැකියයි කීවාය ඉන් ටික කලකට පසු ඕ කම්මෝ පරිද්දෙන් මිය පරලොව ගියාය සහෝදරයෝ තිදෙනා සමගිව ජීවත්ව ඉඳ මහලු වියට පත් කල පරලෝක ප්‍රාප්ත වූවෝය ඉතාමත්ම ලස්සන කතාවක් වර්තමාන අපේ සමාජයේ मेवागे पसुबीमाक तिब्बुत मीट वेडी समाजे लस्सने वेन्न पुलुवा लस्सने वेन्न तिब्बा इतिं बलन्न मे कतावे अम्मा सीटु कुमरिय परलोवट गिया एकेने मरणियट पत्तुना ए वाकेम मे सहोदरेन तिदेनाद सतुटिन इंदला महलु कलट आवयिन पस्से एयाला परलोक प्राप्त उना एक याने मारने ये टा पात उना इतने यालो ने सिंहल भाषा आवे रसवात के दुम दिए ने वा इतने अप्पी आदर कथा करे जन कथावा पेरिबंदले इतने सिंहल भाषा आवे रसवात के दुम के लगता हम बालान ने को सिंहल भाषा आवे රසවත් යෙදුම් අපේ සිංහල භාෂාවේ පවතින රසවත් යෙදුම් තමයි ආරවනේ ප්‍රස්තාපිරුළු ඉංගිවැකි ආප්ත උපදේශ මේව තමයි අපේ සිංහල භාෂාවට ආවේනික භාෂාව රසවත් කරන යෙදුම් ඉතින් මං අද පුංචි උදාහරණයක් විදිහට ප්‍රස්තාව පිරුළුගෙන ඔයාලට හැඳින්වීමක් කරන්න. ඉතින් ඔබට මේ පිරින්නේ සිංහල වාක් සම්ප්‍රදායේ ප්‍රධාන කොටස් කිහිපයක්. ඒවා අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රස්තාව පිරුළු ඉංගිවැකි නැත්නම් රූඩි කියලා හඳුන්වනවා ආප්තෝපදේශ
මෙන්න මේවා තමයි සිංහල භාෂාවේ වාක් සම්ප්‍රදායේ සිංහල භාෂාව රසවත් කරගන්න යොදන යෙදු අපි කතා කරමු ප්‍රස්තාව පිරුළු ගැන දැන් ප්‍රස්තාව පිරුළු කියන්නේ අවස්ථාවට උචිත කියමන නැතිනම් තැනට සුදුසු කියමන ඒ වගේ අදහසක් තමයි අපි ප්‍රස්තාව පිරුළු වලදී ප්‍රස්තාව පිරුළු වලදී ඒ ප්‍රස්තාව පිරුලේ අවසානයේදී අනිවාර්යයෙන්ම අලු සේ මෙන් වැනි වගේ කියන අර්ථයක් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ අනිත් එක තව එකක් ගන්න පුළුවන් වඳින්න ගිය දේවාලේ හිසේ කඩම් වැටුණා වගේ මේ විදිහට වගේ සේ වැන් වැනි මේ ආකාරයේ නිපාත වෙලින් බොහෝ විට මේ ප්‍රස්තාව පිරුණු කෙරෙවල වෙනවා මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන ආ පොදු ජනතාවගේ ව්‍යවහාරයේ භාෂාවේ පොහොසත්කම පෙන්වා දෙන්න මේ ප්‍රස්තාව පිරුණු හොඳම නිදසුනක් ඉතින් ගොඩාක් කලාවට සමාජයේ මිනිස්සු කතා කරද්දී පොහොසත්කම සාහිත්‍යයෙන් පොහොසත්කම ව්‍යවහාරයෙන් පොහොසත්කම පෙන්වන්න මේ වගේ ප්‍රස්තාව පිරුණු තමගේ වචනවලට එකතු කරලා ඉතා අලංකාරව ප්‍රකාශ කරන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් සූදානම් වෙමු ඔබේ පෙළපතට අදාළව පවතින අවබෝධයේ කොටස සාකච්ඡා කරන්න. මම කැමති ඒ කොටසට මම සාකච්ඡා කරන්න කලින් ඔබේ පෙළපතේ සඳහන් ඒ අවබෝධ කොටස ඔබ විසින්ම තනිවම සම්පූර්ණ කරලා මම හරි වැරදි සාකච්ඡා කරද්දී හරි වැරදි දාගන්නා නම් ගොඩක් හොඳයි. ඉතින් අලුනේ අවබෝධයේ කොටසේ අපේ පළමු ප්‍රශ්නය වෙන්නේ තම මවට ශ්‍රීපාදයේ වැඳවීමට බාල පුතා යොදාගත් උපක්‍රමය මොකක්ද කියලා. ඉතින් යාළුවනේ හරියටම සඳහන් වෙනවා නම් සඳහන් විය යුත්තේ ශ්‍රීපාදයේ මෙන් කඳු ශීකරයක් සොයා ගොස් එහි ශ්‍රීපාද ලාංඡනය සමන් දේවාලය එවැගේම දොළොස් මහේ පහන ගණ්ඨාරයේද වටකර ප්‍රාකාරයක් ගොඩ නැගුවා. ඉතින් අන්න ඒ උපක්‍රමයේ ඒක තමයි ශ්‍රීපාදයක් නිර්මාණය කරන්න මේ බාලපුත්‍රයා යොදාගත් උපක්‍රමය. අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. ශ්‍රීපාදයේ මින් උස් කන්දක් සොයා ගොස් සොයාගෙන එහි පඩිපෙළක් සැදුවා. පඩිපෙළෙන් නැගගෙන යන්න ඕනි දැන් ශ්‍රීපාදයට. ඒ නිසා එහි පඩිපෙළක් හැදුවා. පඩිපෙළක් ශ්‍රීපාද පඩිපෙළක් ඒ වගේම ගල මුදුනේ ශ්‍රීපාද ලාංඡනය කොටවා. ශ්‍රීපාද ලාංඡනය ලාංඡනය ලියද්දි මෙන්න මෙහෙම තමයි ලියන්නේ. ජ නෙමෙයි ච. ලාංඡනය කොටවා සමන් දෙවෝලයමින් ඒ කියන්නේ සමන් දේවාලයමින් මෙන් දේවාලයක්
ද ගාන්ඨාරයක්ද බලන්න කොච්චර ලොකු කාර්යයක්ද මේ පුතා කරලා තියෙන්නේ කියලා ගාන්ඨාරයක්ද ගාන්ඨාරයක්ද දොළොස් මහේ පහනක්ද දොළොස් මහේ පහනක්ද සකසා ඒ වටා ප්‍රාකාරයක් සාදවා ප්‍රාකාරය කියන්නේ තාපය ප්‍රාකාරයක් කරවා මවව ශ්‍රීපාද වන්දනාව මවගේ මවව ශ්‍රීපාද වන්දනාව මව ශ්‍රීපාද වන්දනාව අවස්ථාව ලබා දීම ටිකක් දිග උත්තරයක් කොහොම වුණත් මේ උත්තරේ ඔයාගේ පොතේ මේ විදිහටම ඔයාගේ වචනයෙන් හරි තියෙන්නම ඕනි මේක තමයි හරිම උත්තරේ මේක ලියා ගන්න ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නය දාන්න ඕන හින්දා මම මේක දැන් මකනවා හින්දා ඔයාල ලියාගෙන නැත්නම් මේක හරියට ලියා ගන්න ඊට පස්සේ ඔයාගේ උත්තරේ හරිනම් හරියක් දා ගන්න ඉතින් යාළුවනේ අපේ දෙවෙනි ප්‍රශ්නය තමයි මේ සිටු පුත්‍රයා ගුණ යහපත් කමින් පරිපූර්ණ අයෙකු බව ප්‍රකට වනුයේ කුමන කරුණු නිසාද මොකක් නිසා වෙන්නේ නැද්ද අර අපේ ඡේදය ගත්තාම බලන්න හතරවෙනි පිටුවේ අවසාන ඡේදේ පළමු වාක්‍යෙහිම සඳහන් වෙන්නේ අන්නේ කරුණ පිළිබඳව යුතුකම් දන්නාවෝද උනුහන හෘදයක් ඇති අයකු නිසා යුතුකම් දන්නා ඌද උණුවන හෘදයක් ඇති අයකු නිසා උණුවන අර ගොඩක් කියන්නේ සංවේදී අය හැබැයි එයාලා සංවේදී වෙන්නේ ගොඩක්ම හොඳ දේවල් වලට නරක දේවල් වලට සංවේදී වෙන්නේ නැහැ ඉතින් මේ කියන්නේ අන්න ඒ වගේ සිටු පුත්‍රයෙක් ගැන උණුවන හෘදය ඇති අයකු නිසා අයකු නිසා නිසා තුන ජනකතා පිළිබඳ ඔබේ අදහස වාක්‍ය තුනකින් දක්වන්න. යාළුවනේ ජනකතා පිළිබඳව ඔබේ අදහස වාක්‍ය තුනකින් දක්වන්න.
ඉතින් ජන කතාවක් කියන එක ඔයාට කොහොමද තේරුම් ගියේ මම මේ පාඩමේ කියලා දුන්න විදිහට ජන කතාවක් කියන්නේ යාළුවනේ එතකොට ජන කතාවක් කියනව නේද ජන කතාවක් කාලාන්තරයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කටින් කට පැවත ආ කතන්දර කතාන්දර කවි පිරුළු කවි පිරුළු රූඩි ආදී ජන කතාව ජන ශ්‍රතියට ජන කතාවක් කියලා අපි හඳුන්වනවා කවි කතාන්දර කවි පිරුළු රූඩි පිරුළු රූඩි ආදී ආදීයට අයත් දේවල් තමයි මේ ජන කතාවක් කියලා කියන්නේ ආදීයට අයත් දේවල් අයත් දේ අපි ජන කතාවක් කියලා හඳුන්වනවා මේ එකක් දෙක ඒ වගේම යාළුවනේ අපිට තවදයක් තමයි ජනශ්‍රතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකයේ පිළිබඳ විශ්වාස දැක්ම නිරූපණය වෙනවා ඉතින් මේ ජන කතාවක් පිළිබඳවනේ ඔයාගේ අදහස ලියන්න කියන්නේ ඉතින් මෙන්න මේ කරුණු ඔයාගේ පුතේ ඇතුළත්ද කියලා බලන්න ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත් නොවන ඉතිහාස නොවන වැදගත් තොරතුරු ඇතැම් විට ජනශ්‍රතියේ ගැබ්විය හැක මං ආයෙත් මේ කරුණු තුන කතා කරන්නම් ජන කතාවක් කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කතාන්දර කවි පිරුළු රෝඩි ආදීයට අයත් වෙන දේවල් ජන කතාවක්නේ ජනශ්‍රතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකය පිළිබඳ විශ්වාස දැක්ම නිරූපණය වේ ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත් නොවන වැදගත් තොරතුරු ඇතැම් විට ජනශ්‍රතියේ ගැබ්විය හැක ඉතින් මේ තමයි නවය ශ්‍රේණියට අදාළ අවබෝධයේ පාඩම අවබෝධයේ කොටස පළමු පාඩමේ ඉතින් යාළුවනේ ඔයාලට හිතනවා නම් මේ පාඩම හොඳට තේරුණා පාඩමට අදාළ කරුණු පිළිබඳවත් හොඳ දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියන්න ඔයා කැමති නම් ඒ වගේම යන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න ඒ වගේම ඔයගේ යාළුවන්ට බලන්න share කරන්න ඉතින් ඔබත් දැනුමට උදව්වක් කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගේ යාළුවන්ට share කරලා එයාලගේ දැනුමට අත්හලක් වෙන්න ඉතින් මේ වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ මගේ මහන්සියට යම් කිසි සාධාරණයක් කරයි කියලා. ඉතින් මේ වගේ තවත් විෂය කරුණු අදාළ පාඩම් වලට වීඩියෝස් ගේන්න මම සූදානම්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී මේ සිංහල දෙවන පාඩම ඔයාලට අරන් ඉන්න සූදානමින් ඉන්නා. ඉතින් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ අසලින් තියෙන පුංචි bell icon එක click කරන්න. අද ඔබේ news එක යන්න සූදානම්ම ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් එන්න අරන් එන්න මම සූදානම්. ඉතින් ආයුබෝවන්.
मुखाद्दे यालोने वापिय कियाने वापिय कियाने वापिय कियाने वैव कियन अर्थे अट अपि कियन वा मितन गात्तो थेम सेना नायक समुद्रे नमति वापिय एक याने सेना ना एक समुद्रे कियन वैव सेनानायक समुद्रे नमति विशाल महावापिय बंदिन लादे मैतक दीय गल्लोये उत्पत्ति प्रदेशय असलिन मे गंगाव वेदगन्ना शाका ओयवाल वल जलयेन पोषित कोटगम बेल्याय इथा विशालय एमेन्म इथा सारवत्य वेल्लस्सी पिहिटि गंबली मध्यस्थ देश गुणेहा दार्शनिकत्वयद प्रधानत्वयेन देतोत् निरायासेम एय कोटगमट लैबेनवा एत पेर सिंहल रजु दवस मोकद्द पेर सिंहल रजु दवस कियान्ने पेर सिंहल रजु दवस कियान्ने अहवल रजुगे काले कियला अपिट निश्चितवम कियन्न बैरी उनहम अपि कियनवा पेर सिंहल रजु दवस पेर सिंहल रजु दवस मां हितनो याला मेवा मे मम्मे बोर्ड के लिए नेवा ओयालागे खटवेड पता कर नोटबुक के हर सटहन कर गन्ना ना गोडा पटिना मां वीडियो के पटांगा ने कलिम क्यूवा ओयाट खटवेड पता करे नोटबुक के का करे लांग त्याग गन्ना उन्हें केला पर सिंहल रज दवस कियाने अहवल रजु के खाले कियरा अहवल रजु के हकी रूपशोभनीय सुदुसु कल्ही अय सुदुसु कुल पुत्रयकुट विवाह कर दुन्नेन ए युवल मौपियन समग ए सिटु मदुरेहिम वासय कलोय कल्यामेन पसु महलु मौपियन मौपिय देदेना कालक्रिया कलिन ओउंट आयति मुलु धन संपत्तियम पालनेय ओउन नेत पवेरिनी मोकद्द कालक्रिया करनवा कियान्ने कालक्रिया करनवा कियान्ने මරණයට පත් වෙනවා කාලක්‍රියා කරනවා කාලක්‍රියා කරනවා කියන්නේ මරණයට පත් වෙනවා इथा समगी संपन्न प्रीतिमत विवाह जीवतया गतकल ओंट पुतुन तिदेनेक लबिनी वेडिमहाय पुता अटलोस्सियट पत् कलही एपियाद जीवतु नतरिन तुरान विय अटलोस्सिय कियान्ने मोकक्द अटलोस्सिय कियान्ने अवुरुदु 18 कियनेक अटलोस्सिय
අටලොස් විය අවුරුදු 18 කියන අර්ථය මේ ටික ඔයාලා නෝට් ඩවුන් කරගන්නවා නම් ගොඩක් හොඳයි අදෛරිය නොවී සිය විශාල ධනස්කන්ධයේද නැතිවියා නොදී ආරක්ෂා කරමින් පුතුන් දෙදෙනාද හදා වඩා ගත්තා සිටු කුමරිය අදෛරිය වෙන්නේ නැතිව තමාට තියෙන විශාල ධනස්කන්ධය විනාශ වෙන්නේ නැතුව තමන්ගේ පුතුන් දෙදෙනාවත් කොහොම හරි හදා ගත්තා සුදුසු කල්හි සිය පුතුණටද සුදුසු අඳමින් කුල කුමාරයන් සොයා අවාහ කළ දුන් සිටු කුමරිය පරලොව සඳහා නොඑක් පින්කම්හි යෙදුණා පරලොව කියන්නේ මොකක්ද ඒ කියන්නේ මරණයෙන් පස්සේ මරණයෙන් පස්සේ අපිට හොඳින් ඉන්න නම් ඉන්න කාලේ පින් රැස් කරලා තියෙන්න ඕනි නිති පංචිල් රැකීම පොය අටසිල් රැකීමත් අසලෝ විහාරයට දන්පැන් දීමත් දුගීන්ට ආදාර කිරීමත් ඕ නොකඩවා කළාය මෙතන ඕ කියලා කියන්නේ ඇය කියන අර්ථය අනුරාධපුර කතරගම ආදී දුරබැහැර ස්ථානවල වන්දනා පිණිස ගියාය මෙසේ පින්කම් කරමින් සිටියදී ස්වභාව ධර්මයේ පරිදි මහලු බවට පත් සිය පත්ව සිය උත්සාහයෙන් ඈත ගමන් යාමට බැරි තත්ත්වයට පත් වූවාය මම ලක්දිව බොහෝ විහාරස්ථානවල විහාරස්ථාන වන්දනා කළෙමි මට වන්දනා කරන්න ගන්නට බැරි වූයේ ශ්‍රී පාද පත්මේ පමණයි අහෝ තරුණ කාලයේ ඒ කරගන්නට බැරි විය කෙසේ හෝ මැරෙන්න පළමුව ශ්‍රී පාද පත්මේ වැඳගත්ොත් ප්‍රීතිසිතින් අවසන් හුස්මෙ හෙළිය හැකිය එසේ එය කෙසේ හෝ කල යුතුයමය මම යමගේ පුතුන්ට කියා බලමි යම් පුතෙක් මගේ ඒ අදහස ඉෂ්ට කළහොත් ඔහුට මාගේ මුළු වස්තුවම පවරන්නෙමි ඕ සිතුවාය මෙසේ සිටු දුව තම පුතුන් තිදෙනා කැඳවා දරුවනි මම ලංකාවේ බොහෝ වෙහෙර විහාර වන්දනා කළෙමි මට වන්දනා කරගන්නට බැරි වූයේ ශ්‍රී පාද පත්මේ පමණයි. ඒ නිසා ඔබ තිදෙනාගෙන් යමෙකු මා ශ්‍රී පාද පත්මේට ගෙන ගොස් වන්දනා කරවුවොත් මාගේ මුළු වස්තුව ඔහුට පවරන්නෙමි කීවාය. එබස් සැසු වැඩිමහල් පුතුන් දෙදෙනාම අනේ අම්මි ඔබ දැන් ඔබේ දැන් තත්ත්වයේ හැටියට කෙසේ ශ්‍රී පාදය ගමන් කළ හැකිද? එය පිහිටියේ කොතරම් දුරද? කොතරම් උස පර්වතයකද? දැන් අම්මාගේ තත්ත්වයේ හැටියට කිසිසේත් ඒ කළ නොහැකි. එබැවින් ඒ සිතින් අස්තරගත මැනවයි. කීවෝය ඒ අසස් සිටි බාලපුත්‍රයා. අම්මාට ශ්‍රීපාදයේ වන්දනා කරගන්නට බැරි වුණහොත් ඒ ගැන කලකිරුණු සිතින්ම ලෙඩවි ඉක්මනින් මිය යාමටද පුළුවනි. එහෙත් එවැනි දුෂ්කර ගමනක් අම්මා සමග යාමට නොපුළුවන. ගියහොත් ආපසු එන්න ලැබෙයි සිතිය නොහැකිය. ඒ නිසා මම දවස් කිහිපයකින් යා හැකි ශ්‍රීපාදයක් වැනි කන්දක් සොයා ඒ මත ශ්‍රීපාද ලාංඡනය කොටවා අම්මාව කැඳවා ගොස් වන්දවා. ඇගේ සිතේ ආසාව පසිඳ ළමි සිතුවේය මෑණියනි මම ඔබ ශ්‍රීපාදයට කැඳවාගෙන යමි නමුත් ඊට පෙර එහි යාමට සුදුසු ගමන් මාර්ගය ආදිය දැනගෙන යා යුතුය මාය දැනගෙන එනතුරු සතුටින් සිටිනු මැනවයි පවසා විශාල ධන සම්භාරයකුත් රැගෙන ඉතා විශ්වාස කිහිප දෙනෙකුත් උවමනා බඩුබා උපකරණත් රැගෙන එවැනි කන්දක් සොයමින් ඇවිත් දේය. උස්කඳ ප්‍රදේශයේ පිහිටියේ තම ගමෙන් දකුණු දෙසට බැවින්
ඒ දෙසට ගමන් කළ ඔහුහු බදුල පුරවරයට පැමිණියෝය ඉනුත් දකුණු දෙසට දික්වැල්ල නාවුල්ල ආදී ගම් පසු කර පුරාණයේ යෙදී ඒ කඳුකර ප්‍රදේශයේ ගුත්හල් මඩුවට වැටී තිබූ දුර්ග මාර්ග පටන් ගන්නා ඌද මාගම්පත්තුවෙන් සමුද්‍රේ වැළඳ ගන්නා කිරිදියෝය කිරිදියෝයේ උත්පත්ති ප්‍රදේශයේ වන බඹරගම පසුකොට ඇදහැලින රාවණා ඇල්ලේයි ප්‍රසිද්ධ ස්ථානය අසල ඌද රාවණා රජු විසුවේයයි කටකතා පවතින කටකතා අනුව පවතින ගිරි ගුහාව පසකින් ද ඌ පසකිනුද උස් පර්වත ශීකරයක් දැක සුදුසු ස්ථානයක් ලද්දේයි සතුටුව ඒ අසල තාලම කාලිකව පැලක් සාදා එහි නතර වූවෝය සිටු කුමාරයා ගල්වඩුවන් ලවා ඒ ගිරි ශීකරයට නැගීමට පඩි පෙළක් ද ශීකරයේ මුදුනේ ගල මත ශ්‍රීපාද ලාංඡනයද කෙටුවේය එසේම ශ්‍රීපාද ස්ථානයේ ඇති සමන් දෙවෝලේ මෙන් දේවාලයක්ද දොළොස් මහේ පහනක්ද ගණ්ඨාරයක්ද වටකර ප්‍රාකාරයක්ද ඉතාමත් ඉක්මනින් ගොඩනගා සියල්ල සම්පූර්ණ කර පිරිවර සමග ආපසු ගමට පැමිණියේය ඔයාලට මේ කොටස ගැන මං විස්තර කරද්දී ඔයාලට තේරෙන්න ඇති ප්‍රාකාරයක් කියන්නේ මොකක්ද කියලා ප්‍රාකාරයක් කියන එක සමහරකට ඔබට ප්‍රශ්නයක් විය හැකියි ඔබ මේ කොටස සම්පූර්ණ කරගන්න ඒ කියන්නේ මේක ලියා ගන්න යාලුවනේ මොකද ප්‍රාකාරයක් කියන්නේ ප්‍රාකාරයක් ප්‍රාකාරය කියන්නේ තාපයක් කියන අර්ථය බලන්න සමහරක් වෙලාවට මේ සිංහල භාෂාව තුළ අපි පාවිච්චියට නොගන්නා වචන පවා අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපි නිරන්තරයෙන් කතා නොකරන වචන යන්නේ මේ ප්‍රාකාරය කියන්නේ. අපි ඕනම අවස්ථාවක කියන්නේ තාපයක් තියනවා කියලා තමයි කියන්නේ. ඉතින් සිංහල භාෂාවේ සාහිත්‍යාංගයේ මේදයක් කතා කරද්දී ලිඛිතව ලියද්දී ප්‍රාකාරයේ ඒ වගේ වචන භාවිතා කරනවා. ඒ නිසා මේ වචන පිළිබඳව මේ වචනේ අර්ථය මොකක්ද කියන එක දැනගෙන සිටීම ගොඩක් වැදගත්. ඉක්බිති සිටු කුමරා මෑණියනි මම ශ්‍රීපාද ස්ථානයට යන ගමන් මාර්ගය හා යා යුතු විදිහ දැනගෙන ආවෙමි. ඒ නිසා ශ්‍රීපාද වන්දනාවට යාම පිණිස සූදානම් වනු මැනවයි. දන්වා සිටියේය සිටු මාතාව ඉතාමත් ප්‍රීතියට පත්ව පූජාවට අවශ්‍ය සියලු උපකරණ වහාම සකස් කරවාගෙන තමාට උපස්ථාන සඳහා හිතවත් දැසන් කිහිප දෙනෙකුද ගමනට නිල කරවාගෙන තමා ගමනට සූදානම් බව පුත්‍රයාට දැන්වූවාය. සිටු කුමරාද ගමනට සුදුසු වේලාවක් සූදානම් කරගෙන ගෙන යාම සඳහා අවශ්‍ය දෝලාගෙන ප්‍රමාණවන සුදුසු වේලාවක් ප්‍රමාණවන පිරිසක් රැස් කරගෙන යාම සඳහා අවශ්‍ය ආහාර බෙහෙත් ආදී උපකරණ මෙන්ම උපකරණ ඒවා ගෙන යාම සඳහා පිරිසක් රැස් කරගෙන සුබ නැකතින් මෑණියන් පෙරදරි කරගෙන වන්දනා ගමනට පිටත් විය. ඔහු තැලිතලා ප්‍රදේශයේ පසුකර කඳුකර පර්වත භූමිකාව නැග ඒ ස්ථානයන්හි ලැබුන් ගනිමින් ක්‍රමයෙන් ගොස් සති දෙකකදී පමණ බදුළු පුරවරයට පැමිණියෝය.
මෑණියනේ අප මේ පැමිණියේ සමන්තකූට පර්වතය අසල පිහිටි රත්නපුර නගරයටය ගමනේ දුෂ්කර කොටස ඇත්තේ ඉදිරියටය සමන් දෙවියන්ගේ කරුණාවෙන් අපට තව දවස් කිහිපයකින් ශ්‍රීපාද පත්මේ දැක වැඳ පුදා ගන්නට හැකි වේ යස් සිටු කුමාරයා කීවේය බදලු පුරවරයෙන් පිටත් වූ ඔහු අතරමඟ නොයෙක් ස්ථානවල නැවති ගිමන් හරිමින් ගොස් රාවණාඇල්ල සමීපෙහි වූ කඳු කපොල්ලට පැමිණියෝය මොකද්ද කපොල්ලක් කියන්නේ මම දැන් ඔයාලට කපොල්ලක් ඇඳලා පෙන්නන්නම් යාළුවනේ කපොල්ල කියන්නේ මෙන්න මේ දේවල් ගොඩාක් වැදගත්. දැන් මෙහෙම කඳු තියනවානේ. ඉතින් තවත් කඳක් කොහොම තියනවා? ඔන්න ඔය අතර මේ කඳු දෙක අතර පිහිටන කොටස අපි කියනවා කපොල්ලක් කියලා. මෙන්න මේ කොටස කපොල්ලක් කියලා අපි හඳුන්වනවා. මෑණියනි මේ සීත ගඟුලෙයි කියා රාවණෑල්ල සමීපේ ජල ස්නානය කරවා පිරුවට අන්දවා දෝලාවෙන්ම මෑණියන් කඳු ශීකරයට කැඳවාගෙන ගියේය එතකොට මොකද්ද මේ සීත ගඟුල කියන්නේ ඔබ ශ්‍රීපාද ස්ථානයට මීට පෙර ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශ්‍රීපාද කරුණා කරන්න යනකොට ඒ සීත ගඟුලේ ස්නානය කරලා සුදු පිරුවට ඇඳලා තමයි ශ්‍රීපාදේ කරුණා කරන්න යන්නේ. ඉතින් අන්නේ කියන ගඟ පිළිබඳව තමයි මේ සීත ගඟුල කියලා හඳුන්වන්නේ. මෑණියනි මේ ශ්‍රීපාද පත්මේයි. මේ සමන් දේවාලයයි මේ පෙනෙන්නේ දොළොස් මහේ පානයි අර තිබෙන්නේ ගන්ඨාරයයි ආදී වශයෙන් පෙන්වාදී සිත්සේ වැඳ පුදා ගනු මැනවයි කී කුමාරයා රාත්‍රී වාසයේ පිණිස ස්ථානයක් වැඩකරුවන් ලවා පිළියෙල කරවීය ශ්‍රද්ධාවෙන් නිපිලගිය සිටු මාතාව ගෙනගිය පූජා භාණ්ඩ පුද කර සිත්සේ වැඳ පුදා ගත්තාය එදින කඳු ශීකරයේ හිම ගත කළ ඔහු පාන්දර සූර්යෝදය සමග වන ඉරසේවේ දෙබලා යහතෙන් කන්දෙන් පහළට බැස ක්‍රමයෙන් මග ගෙවා සිය ගමට පැමිණියෝය මොකද්ද ඉරසේවේ කියන්නේ ශ්‍රීපාද ස්ථානයට ගොඩක් ලස්සන්ට ඉරසේවේ පේනවා මොකද ලොකු කඳු මුදුනක නිසා දැන් මෙහිම කඳක් පිහිටනවා මෙන්න මෙයා මෙතනින් පොඩ පොඩ සූර්යා නැගෙනවා රතු පාටට පේනවා ඉතාමත්ම අලංකාරයි ඔබ මීට පෙර ශ්‍රීපද ස්ථානයට ගිහින් තියෙනවා නම් මේ පිළිබඳව අනිවාර්යෙන් දන්නව ඇති සූර්යා පොඩ පොඩ නැගෙන රතු පාටට පේනවා අපි ඒකට ඉරසේවේ කියලා කියනවා ශ්‍රීපාද වන්දනාවෙන් පසු ප්‍රීතියට පත් වූ සිටු මාතාව තම සන්තකව පැවති සියලු වස්තුව පොරොන්දු ප්‍රකාර බාල පුත්‍රයාට පැවරුවාය මවකගේ සන්තානෙහි පවතින ධාර්මික ප්‍රේමයේහි බල මහිමය මෙතනදී ඇයිගේ සිත්ති බල පවත්වන්නට විය ඕ බාල පුතා බාලපුතාට කතා කර පුතුණුවනි මා සිතෙහි බලපැවැත්තු ඒ වන්දනා ගමන ඔබ ඉටු කළ නිසාත් ඒ ගැන පොරොන්දු වක් වූ නිසාත් මාගේ මුළු වස්තුවම මම ඔබට පැවරු යෙමි එහෙත් ඉතිරි දරුවන් දෙදෙනා කෙසේ ජීවත් වේද ඔවුන්ට යන කල දසාව කිම මගේ ඒ ආශාවද ඉටු කළාසේම ඔබ දැන් මගේ සිතේ ශෝකයද දුරු කළොත් මට ඉතා සන්තෝෂයෙන් අන්තිම ගමන යා හැකිය. ඒද කළ හැකි වන්නේ ඔබටම පමණයි. යැයි කීවාය. යුතුකම් දන්නා වූද උණුවන හෘදයක් ඇත්තා වූද
ඒ සිටු පුත්‍රයා මෑණියනි ඔබගේ ශෝකය දුරු කරවා ගත මැනව මම මගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනා මගට බැසීමට සතුටු නොවෙමි ඔබ නොකිවත් මා බලාපොරොත්තු වූයේ මාගේ සහෝදරෙන්ට මා ලත් වස්තුව බෙදා දීමටය එබැවින් සිත පාත් පහදා ගත මැනව අදම මගේ සහෝදරයන් දෙදෙනාට මාලත් වස්තුව බෙදා දෙමි කියා සහෝදරයන් දෙදෙනා කැඳවා මෑණියන් ඉදිරිපිට දීම තමා ලත් වස්තු සම්භාරය තුනකට බෙදා දෙකොටසක් තම සහෝදරයන් දෙදෙනාට පැවරුවේය එයින් ප්‍රීතියටපත් මහලු සිටු දේවිය පුත ඔබ බොහෝසත්වරේකි ඔබට බුදු බව ලැබේවායි ප්‍රාර්ථනා කරමි දැන් ඉතින් මට ප්‍රීතියෙන් මගේ අවසන් ගමන යා හැකියයි කීවාය එන් ටික කලකට පසු ඕ කම්මෝ පරිද්දෙන් මිය පරලොව ගියාය සහෝදරයෝ තිදෙනා සමගිව ජීවත්ව ඉඳ මහලු වියට පත් කල පරලෝක ප්‍රාප්ත වූවෝය ඉතාමත්ම ලස්සන කතාවක් වර්තමාන අපේ සමාජයේ මේ වගේ පසුබිමක් තිබ්බොත් මීට වැඩිය සමාජයේ ලස්සන වෙන්න පුළුවන් ලස්සන වෙන්න තිබ්බා ඉතින් බලන්න මේ කතාවේ අම්මා සිටු කුමරිය පරලොවට ගියා ඒ කියන්නේ මරණයට පත් වුණා ඒ වගේම මේ සහෝදරයන් තිදෙනාද සතුටින් ඉඳලා මහලු කලට ආවයින් පස්සේ එයාලත් පරලෝක ප්‍රාප්ත වුණා ඒ කියන්නේ මරණයට පත් වුණා ඉතින් යාළුවනේ සිංහල භාෂාවේ රසවත් යෙදුම් තියෙනවා ඉතින් අපි අද කතා කරේ ජන කතාවක් පිළිබඳව ඉතින් සිංහල භාෂාවේ රසවත් යෙදුම් කියලා ගත්තහම බලන්නකෝ සිංහල භාෂාවේ රසවත් යෙදුම් අපේ සිංහල භාෂාවේ පවතින රසවත් යෙදුම් තමයි ආරවනේ ප්‍රස්ථාපිරුළු ඉංගිවැකි ආප්තෝපදේශ මේවා තමයි අපේ සිංහල භාෂාවට ආවේනික භාෂාව රසවත් කරන යෙදුම් ඉතින් මං අද පුංචි උදාහරණයක් විදිහට ප්‍රස්ථාප පිරුළු ගැන ඔයාලට හැඳින්වීමක් කරන්නම් ඉතින් ඔබට මේ පිළින්නේ සිංහල වාක් සම්ප්‍රදායේ ප්‍රධාන කොටස් කිහිපයක් ඒවා අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රස්ථාපිරුළු ඉංගිවැකි නැත්නම් රූඩි කියලා හඳුන්වනවා ආප්තෝපදේශ මෙන්න මේවා තමයි සිංහල භාෂාවේ වාක් සම්ප්‍රදායේ සිංහල භාෂාව රසවත් කරගන්න යොදන යෙදුම් අපි කතා කරමු ප්‍රස්තාව පිරුළු ගැන දැන් ප්‍රස්තාව පිරුළු කියන්නේ අවස්ථාවට උචිත කියමන නැතිනම් තැනට සුදුසු කියමන ඒ වගේ අදහසක් තමයි අපේ ප්‍රස්තාව පිරුළු වලදී ඒ ප්‍රස්තාව පිරුළේ අවසානයේදී අනිවාර්යයෙන්ම ලු සේ මෙන් වැනි වගේ කියන අර්ථයක් ගන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් කටුස්සාගේ කරේ රත්තරම් බැඳා වගේ අනිත් එක තව එකක් ගන්න පුළුවන් වඳින්න ගිය දේවාලේ හිසේ කඩම් වැටුණා වගේ මේ විදිහට වගේ සේ වැනි මේ ආකාරයේ නිපාත වලින් බොහෝ විට මේ ප්‍රස්තාව පිරුණු කෙරෙවල වෙනවා මුඛ පරම්පරාවෙන් ඉදිරියට ගෙන ආ පොදු ජනතාවගේ ව්‍යවහාරයේ භාෂාවේ පොහොසත්කම පෙන්වා දෙන්න මේ ප්‍රස්තාව පිරුළු හොඳම නිදසුනක්. ඉතින් ගොඩාක් වෙලාවට සමාජයේ මිනිස්සු කතා කරද්දී පොහොසත්කම සාහිත්‍යයෙන් පොහොසත්කම
व्यवहार पुसत्कम पेन्ना मे वगे प्रस्ताव पिरुलु तमगे वचन वलट एकतु करेला इता अलंकार प्रकाश करान्न हेकियाव तियेनवा इतिं अपि देन सूदानम वेमु ओबे पेलपतट अदाल पवतीन अवबोधे कोटस साकाच्छा करान्न मम कैमति ए कोटसट मम साकाच्छा करान्न कलिं ओबे पेलपते संधान ए अवबोध कोटस ओब विसिम्म तनिवम संपूर्ण करला मम हरिवर्दी साकाच्छा करद्दी हरिवर्दी दागन्ना नम गोडक होंदई इतिं अलियने अवबोधे कोटसे अपे पलमु प्रश्नय वेन्ने तम मावट श्रीपादे वेंदवीमट बालपुता युदागत बालपुतागत उपक्रमे मुखक्त कियला इतिं अलियने हरियटम संधान वेनवा नम संधान विय युत्ते श्रीपादेयमेन श्रीपादेयमेन कंदु शेखरयक सोया गोस एहे श्रीपाद लांचनय समन देवालय एवगेम दोलुस महे पहन गंटारे ते वटकर प्राकारयक गोडनेगुवा इतिं अन्न ए उपक्रमे एक तमाय श्रीपादयक निर्माणे करन्न मे बालपुत्रया उपक यदागत उपक्रमे अपि मे एक मे विधिर लियान्न पुलुवन् श्रीपादेमिन श्रीपादय मिन उस खंडक सोयागोस सोयागेने सोयागेने एही पाड़ी पेला सदुआ पाड़ी पेले नगगन ने अन्नो नी दें श्रीपादे डे एनी सा एही पाड़ी पेला है दुआ पाड़ी पेला श्रीपादल पाड़ी पेला के वगे में गाले मुदुने श्रीपाद लांचने केते कोटवा श्रीपाद लांचने लिया दे मेन्न मेहेम तमाय लियान्ने ज नेमेई च लांचने कोटवा समन देवोलेमिन समन देवोलेमिन एक याने समन देवालेमिन मिन देवालयक्त 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 ගාන්ඨාරයක්ද බලන්න කොච්චර ලොකු කාර්යයක්ද මේ පුතා කරලා තියෙන්නේ කියලා ගාන්ඨාරයක්ද ගාන්ඨාරයක්ද दोलोस महे पहानाक्त दोलोस महे पहानाक्त सकसा ए वटा प्राकार्यक साधवा प्राकार्य किया ने तापे प्राकार्यक करवा
මවව ශ්‍රීපාද වන්දනාව මවගේ මවව ශ්‍රීපාද වන්දනාව මව ශ්‍රීපාද වන්දනාව අවස්ථාව ලබා දුන්නා අවස්ථාව ලබා දීම ටිකක් දිග උත්තරයක් කොහොම වුණත් මේ උත්තරේ ඔයාගේ පොතේ මේ විදිහටම ඔයාගේ වචනෙන් හරි තියෙන්නම ඕනි මේක තමයි හරිම උත්තරේ उत्तर प्रश्न මොකක් නිසා වෙන්නේ නැද්ද අර අපේ ඡේදය ගත්තාම බලන්න හතර වෙනි පිටුවේ අවසාන ඡේදයේ පළමු වාක්‍යෙහිම සඳහන් වෙන්නේ අන්නේ කරුණු පිළිබඳව යුතුකම් දන්නාවෝද උනුහන හෘදයක් ඇති අයකු නිසා යුතුකම් යුතුකම් දන්නා ඌද දන්නා ඌද උණුවන හෘදයක් ඇති අයකු නිසා උණුවන අර ගොඩක් ඉන්නේ සංවේදී අය හැබැයි එයාලා සංවේදී වෙන්නේ ගොඩක්ම හොඳ දේවල් වලට නරක දේවල් වලට සංවේදී වෙන්නේ නැහැ ඉතින් මේ කියන්නේ අන්න ඒ වගේ සිට පුත්‍රයේ ගැන උණුවන හෘදය හෘදය ඇති අයකු නිසා අයකු නිසා නිසා තුන ජන කතා පිළිබඳ ඔබේ අදහස වාක්‍ය තුනකින් දක්වන්න. යාළුවනේ ජන කතා පිළිබඳව ඔබේ අදහස වාක්‍ය තුනකින් දක්වන්න. ඉතින් ජන කතාවක් කියන එක ඔයාට කොහොමද තේරුම් ගියේ? මම මේ පාඩමේ කියලා දුන්න විදිහට ජන කතාවක් කියන්නේ යාළුවනේ එතකොට ජන කතාවක් කියනවා නේද? ජන කතාවක් කාලාන්තරයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කටින් කට පැවත ආ කතන්දර කතාන්දර හවි පිරුළු හවි පිරුළු රූඩි ආදී ජන කතාව ජන ශ්‍රතියට අය ජන කතාවක් කියලා අපි හඳුන්වනවා කාවි කතාන්දර කාවි පිරුළු රූඩි පිරුළු රූඩි ආදී
ආදීයට අයත් දේවල් තමයි මේ ජන කතාවක් කියලා කියන්නේ ආදීයට අයත් දේවල් අයත් දේ අපි ජන කතාවක් කියලා හඳුන්වනවා මේ එකක් දෙක ඒ වගේම යාළුවනේ අපිට තවත් දෙයක් තමයි ජනශ්‍රතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකයේ පිළිබඳ විශ්වාස දැක්ම නිරූපණය වෙනවා. ඉතින් මේ ජන කතාවක් පිළිබඳවනේ ඔයාගේ අදහස ලියන්න කියන්නේ. ඉතින් මෙන්න මේ කරුණු ඔයාගේ පොතේ ඇතුළත්ද කියලා බලන්න. ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත් නොවන ඉතිහාස නොවන වැදගත් තොරතුරු ඇතැම් විට ජනශ්‍රතියේ ගැබ්විය හැක මං ආයෙත් මේ කරුණු තුන කතා කරන්නම් ජන කතාවක් කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කතාන්දර කවි පිරුළු රෝඩි ආදියට අයත් වෙන දේවල් ජන කතාවක්නේ ජනශ්‍රතියෙන් අදාළ ජන කොට්ඨාසයේ ලෝකය පිළිබඳ විශ්වාස දැක්ම නිරූපණය වේ. ඉතිහාස ග්‍රන්ථවලට ඇතුළත් නොවන වැදගත් තොරතුරු ඇතැම් විට ජනශ්‍රතියේ ගැබ්විය හැක. ඉතින් මේ තමයි නවය ශ්‍රේණියට අදාළ අවබෝධයේ පාඩම. අවබෝධයේ කොටස පළමු පාඩමේ. ඉතින් යාළුවනේ ඔයාලට හිතනවා නම් මේ පාඩම හොඳට තේරුණා. පාඩමට අදාළ කරුණු පිළිබඳවත් හොඳ දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා තියන්න ඔයා කැමති නම් ඒ වගේම යන ගමන් මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාගෙන යන්න ඒ වගේම ඔගේ යාළුවන්ට බලන්න share කරන්න ඉතින් ඔබත් දැනුමට උදව්වක් කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ට share කරලා එයාලගේ දැනුමට අත්හලක් වෙන්න ඉතින් මේ වීඩියෝ එක කරන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි මේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ මගේ මහන්සියට යම් කිසි සාධාරණයක් කරයි කියලා. ඉතින් මේ වගේ තවත් විෂය කරුණු අදාළ පාඩම් වලට වීඩියෝස් ගේන්න මම සූදානම්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකේදී මේ සිංහල දෙවන පාඩම ඔයාලට අරන් ඉන්න සූදානමින් ඉන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ අසලින් තියෙන පුංචි bell icon එක click කරන්න. අදට ඔබේ news එක යන්න සූදානම්. ඊළඟ සතියේ තවත් video එකකින් එන්න අරන් එන්න මම සූදානම්. ඉතින් ආයුබෝවන්. ඉතින් ඔයාලට පේනවා ජනශ්‍රතිය කියන්නේ මොකක්ද කියලා මම නිර්වචනයක් විදිහට ලියලා තියෙනවා. ඉතින් ඔයාලා අකුරු පිළිබඳව සිංහල භාෂාවේදී ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඉතින් බලන්න ජනශ්‍රතිය කොහොමද හරියටම ලියන්නේ කියලා. ජනශ්‍රතිය කියන්නේ මෙන්න මේ ආකාරයට. ඒ වගේම ජනශ්‍රතිය කියන්නේ මොකක්ද? කිසියම් ජන කොට්ඨාසයක් අතර කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවත ආ කවි කතාන්දර පිරුළු හරුඩි ආදීය ජනශ්‍රතිය ලෙස හඳුන්වනවා. ඉතින් මේ තමයි ජනශ්‍රතිය කියන්නේ. දැන් අපි ජන කතාවට ඒ කියන්නේ ඩී.පී. වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජන කතා කෘතියේ අපි තෝරගත්ත ශ්‍රීපාදයේ වැඳමු හැටි කියන මාතෘකාව ඔස්සේ පවතින ජන කතාව මාත් එක්ක රස විඳින්න ඔයාට දැන් හැකියාව තියෙනවා. මල්ලහ ගමට දකුණු දෙසින් පිහිටි කොටගම නැමැති ගමයි. එය දිතා පුරාණ කාලයේ සිට වැදගත් පරම්පරාවන්ට වාස භූමි වූ සරුසාර ගමකි.
මේ ගම් දෙකට මැදින් ගල්ඔය ගලා බසී දෙහිගල කඳුවැටියේ මැද භාගයේ උල්පත්තලින් පටන් ගන්නා මේ ගල්ඔය හරස් කර සේනානායක සමුද්‍රය නැමැති අතිවිශාල මහා වාපිය බඳින ලද්දේ මෑතකදීය වාපිය කියන්නේ මොකක්ද